2023 අධ්‍යන පොදු සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගේ අදින් අවසන් වුණා. පසුගිය 6 වෙනිදා ආරම්භ වූ සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකින් 452,979ක් සුදුසුකම් ලබා තිබුණා. විභාගයේ පැවැත්වුණු කාල සීමාවේ ප්‍රශ්නපත්‍ර සම්බන්ධයෙන් ඇති වූ විවිධ ගැටලු සහ ඒ සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතුවල ප්‍රගතිය පිළිබඳ විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා අද මාධ්‍ය හමුවක් කැඳවීමෙන් අදහස් පළ කළා. විභාගය ඉතාම සාර්ථකව අවසන් වුණයි කියලා මට ප්‍රකාශ කරන්නට පුළුවන්. කිසිදු බරපතල ගැටලුකාරී සිද්ධීන් වාර්තා වුණේ නැහැ. ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රය පැවැත්වෙන දිනේදී වැරදි විදිහට පළවීමක් වුණා මේ ප්‍රශ්නපත්‍රයේ පිටවීමක් හැටියට. මේ ප්‍රශ්නපත්‍රයේ කිසිසේත්ම විභාග මධ්‍යස්ථානයේ විභාගයට පෙර කිසිම පිටවීමක් වාර්තා වෙලා නැහැ. ඒ අනුව කිසිම හේතුවක් නැහැ මේ ප්‍රශ්නපත්‍රය අවලංගු කිරීමක් හෝ නැවත පැවැත්වීමක් සම්බන්ධයෙන්. විද්‍යා ප්‍රශ්නපත්‍රය සම්බන්ධයෙන් මතුවුණු කාරණේ මේ ප්‍රශ්න දෙකක් තමයි මේක ගැටලුව ඒගොල්ලෝ හඳුනාගෙන තියෙන්නේ. මේ ලකුණු දෙකක් තමයි නිදහස් ලකුණු ලැබෙන්නේ. ප්‍රතිඵල ලබා දීම සඳහා මාස 4ක විතර කාලයක් ගත වෙනවා. මම හිතනවා සැප්තැම්බර් මාසයේ මැද වෙනකොට අපිට ඒ තත්ත්වයට ළඟා වෙන්න පුළුවන්. විභාග කාල සීමාව අවසන් වූ විට පාසල් සිසුන් විවිධ සිද්ධීන්ට මූණ පෑවස්ථා මීට පෙර වසර කිහිපෙම ප්‍රදේශ රැසකින් වාර්තා වුණා. ඒ හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය අවසන් කළ දරුවන් ආරක්ෂිතව නිවස් කරා යැවීමේ වැඩපිළිවෙලක් මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය මගින් ක්‍රියාත්මක කර තිබුණා. ඒ අනුව විභාගය අවසන් කළ දරුවන් පාසලෙන් පිටවීම සඳහා භාරකරුවන් පැමිණ සිටීම අනිවාර්ය කිරීමටයි පාසල් බලධාරීන් කටයුතු කර තිබුණේ. කෙසේ වෙතත් කොළඹ ප්‍රදේශයේ පාසල් කිහිපයක සිසුන් විභාගයෙන් නිමවා නිවසට ගියේ මෙලෙසින්. දෙදහස් 2023 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ සඳහන් කළා.